ත්‍රස්තවාදී පනතෙන් වසන්ත මුදලිගේව ඇතුළට දාලා ඒ තිබුණ දේවල් වලින් යාව සම්පූර්ණ නිදහස් කරපු එක ගැන ඉතාම සන්තෝසයි. ඒ වගේම මාවත් මේ කොහෙදෝ යන කරත් එකට නැග්ගලා ඒකෙනුත් මම නිදහස් වුණ එක ගැන බොහොම සන්තෝස වෙනවා. මම කිසිම උසාවියක ගිහිල්ලා මේ සාක්කි දීලා නැහැ. කිසිම මේ වැරදි වැටහිමකින් ඉන්නවා නම් හැමෝටම කියන්නේ මම කිසිම උසාවියක ගිහිල්ලා මේ සාක්කි දීලා නැහැ. එතකොට සැප්තැම්බර් 18 වෙනිදා මගෙන් ප්‍රශ්න කරා PID එකයි CID එකයි පැය 8කට වඩා. ඉතින් ඒකෙදි ඒගොල්ලොත් එක්ක කතා කරේ මම අරගලේ හිටපු තැන ඉඳලා අරගලෙන් එළියට යන දක්වා විතරයි. ඉතින් පැහැදිලිව මම කියලා දිනව වසන්ත මුදලිගේ කියන පුද්ගලයා මට හම්බෙලා තියෙන එකම එක පාරයි. ඒ හම්බෙලා තියෙන්නේ ජූනි මාසේ 10 12 13 ඔය වගේ දවසක ඇතුළත අලුත් කඩේදි කියලා මම කියලා දිනව පැහැදිලිව. ඉතින් ඒ නිසා කොහෙත්ම මම මේ වසන්ත මුදලිගේට එරෙහිව කිසිම තැනක කිසිම දෙයක් කියලා නැහැ. එතකොට වසන්ත මුදලිගේ වසන්ත මුදලිගේව හිර කරන්නවත් නැත්තම් එයාව ඒ වගේ දෙයකට මාව පොළඹවා ගත්තේ නැත්තම් මේ මාව මෙතෙන්ට දැම්මේ කවුද කියන එක මට තේරෙන්නේ නැහැ. මේකට කොහොමද සම්බන්ධ වුනේ කියලා තේරෙන්නේ නැහැ. ඉතින් මොනවාද මේ ඒකෙදි මමත් ගොඩාක් අපහසුතාවයටපත් වුණා, අපකීර්තියටපත් වුණා. ඒ වගේම මම කිව්වා කියලා දෙයක් වෙනුවෙන් වසන්ත මුදලිගේව ඇතුළට දැම්මනම් ඒකෙදි වසන්ත මුදලිගේටත් ඒකෙදි ලොකු අසාධාරණයක් සිද්ධ වුණා. ඉතින් මේ හැම දෙයකටම මම නම් මේ කිසි දෙයකට සම්බන්ධ නැහැ. මේ කිසිම දෙයකදී මම කාටවත් කොහෙවත් ගිහිල්ලා කියලා නැහැ. මාව නම් මේ දේවල් වලට දාන්න මෙහෙමයි වසන්ත මුදලිගේ මේ වගේ දේවල් කරා කියලාවත්. මොකද වසන්ත මුදලිගේ කියන පුද්ගලයාව මම දන්නේ නැතුව මට කොතනවත් වසන්ත මුදලිගේට එරෙහිව කිසිම දෙයක් කියන්න බෑ. ඉතින් ඒක තමයි ප්‍රධානම දේ, මූලිකම දේ. ඉතින් ඉදිරියේදී මේ මම වුණ අපහසුවටත් මේ මාව මේ කොහෙදෝ යන කරත් එකට නැග්ගපු එක ගැනත් මම නීතියෙන් අනිවාර්යෙන් ක්‍රියා කරනවා. මම ගරු පොලිස්පතිතුමාටත් මේ ගැන දැනුම් දෙනවා. මේකට කොහෙන්ද මාව මේ සම්බන්ධ වුණේ කියලාත් මම දන්නේ නැහැ. එතකොට TID එකේ ගත්ත ප්‍රකාශයකට නම් මම පැහැදිලිවම කියලා තියෙනවා අරගලේ බොහොම සාමකාමීව තිබුණා. එතකොට අරලියගහ මන්දිරයේදී මහින්ද රාජපක්ෂගේ හෙන්චයියෝ ටික ඇවිල්ලා අරගලේ ඉන්න අයට ගැහුවට පස්සේ එතන අරගලේ ප්‍රචණ්ඩත්වයට පත් වුණා. එතනින් එහාට තමයි අන්තරය අයත් එතෙන්ට ආවේ කියන එකයි පැහැදිලි කරලා කියලා තියෙන්නේ. එතකොට මේක කොහොමද මෙන්න මේ වචන දෙක තුන පටලවලා තමයි දාලා තියෙන්නේ මාව මේ මම සාක්ෂි දුන්නා කියලා. හැබැයි මම ඇත්තටම සන්තෝෂ වෙනවා ගරු අධිකරණයෙන් මම එහෙම දෙයක් ප්‍රකාශ කරලා නැහැ කියලා. මාවත් ඒකෙන් නිදොස් කරපු එක ගැන ඉතින් මේක තමයි මට ඇත්තටම කියන්න තියෙන්නේ. මම සන්තෝෂ වෙනවා වසන්ත මුදලිගේ දැනුත් මේ විදිහට ඉන්න එක ගැන. ඉදිරියේ හැම දෙයකටම මෙන්න මේ ආණ්ඩුව විසින් නැත්තම් මොනවද මේ රාජපක්ෂ හෙන්චයියෝ විසින් නැත්තම් මේ රනිල් රාජපක්ෂලා විසින් මේ අපිව තවදුරටත් මේ කොටවන්න හරි නැත්තම් මේ හිර කරන්න හරි ගහන ප්ලෑන් එකක්. එතකොට මේකෙදි අන්තරේ අයයි මමයි අතරේ මේ අන්තරේ කොල්ලෝ ගෙල්ලෝ එක මාත් මගේ කිසිම තරහක්වත් කිසිම ප්‍රශ්නයක්වත් නැහනේ. එතකොට මෙහෙම නැතුව තියද්දි මාව මේකට දාපු එක ගැන තමයි මේ මට තියෙන ලොකුම ප්‍රශ්නේ. සෝෂල් මීඩියා වලින් නැත්තම් ඒ ගොඩක් දේවල් වලින් මට ගහනවා. ඒ වගේම අර නීතිඥ මහත්තයෙකුත් එදා කියනවා මෙහෙමයි මේ මාව මේකට සම්බන්ධ වුණා නම් මාව මේ හිර කරන්න ඕනේ කියලා බොරු සාක්ෂි දුන්නා නම්. ඉතින් ගරු උසාවියෙන් කියනවා නම් මම බොරු සාක්ෂියක්වත් එහෙම සාක්ෂියක්වත් දීලා නැහැ කියලා. නැත්තම් මම එහෙම කට උත්තරයක් දීලා නැහැ කියලා කියනවා නම් මං කිසි දෙයකට බයත් නැහැ. මොකද මම වරදක් කරේ නැත්තම් කිසිම දෙයකට බය නැහැ. මං අද මේ මාධ්‍ය සාකච්ඡාව තිබ්බෙත් මේ දේ කියන්න. මොකද මේ තවදුරටත් මෙන්න මේ ආණ්ඩුව විසින් මෙන්න මේ රාජපක්ෂ රෙජිමේ විසින් තවදුරටත් මේ අහිංසකයන්ව බිලිබා ගන්නයි හදන්නේ. ඉතින් මට මුකුත් කරන්න බැරි වුණ නිසා තමයි මාව මෙන්න මේ කොහෙදෝ යන එකකට මාව එල්ලෙව්වේ. නැතුව මම මෙතන කිසිම දෙයක් දන්නේ නැහැ. මේ මම කොහොමටවත් වසන්ත මුදලිගේට විරුද්ධව කිසිම දෙයක් කියලා නැහැ. මේක මං ප්‍රසිද්ධ මාධ්‍ය ඉස්සරහා ඇවිල්ලා කියන්නේ කිසිම දෙයකට බය නැතුව. මොකද මං ඒ වගේ දෙයක් ප්‍රකාශ කරලා නැති නිසා. මම වසන්ත මුදලිගේ නඩුවකට සාක්ෂි දීලා නැහැ. මගෙන් ප්‍රශ්න කරා මං කිව්වා අප්‍රේල් 18 TID එකයි CID එකයි පැය 8කට වඩා ප්‍රශ්න කරා. ඒ ප්‍රශ්න කරපු වෙලාවේදී මම කිව්වේ මම අරගලේ හිටපු වෙලාවේදී සිද්ධ වුණ දේවල් මම සම්බන්ධව විතරයි. මං කිසිම කෙනෙක් ගැන කියලා නැහැ. කිසිම කෙනෙක් ගැන වචනයක්වත් කතා කරලා නැහැ. ඉතින් වසන්ත ගැන මම දන්නේ නැතුව වසන්තව දැකලත් නැතුව වසන්ත මම ඔය ලංකාවේ නැත්තම් ලෝකේ ඉන්න අනිත් මිනිස්සු වසන්ත මුදලිගේ අන්තරේ කැඳවුම් කරු විදිහට TV එකේ අපි දකින්න දේ නැත්තම් සෝෂල් මීඩියා දකින්න දේ ඇරෙන්න මම වසන්ත ගැන පුද්ගලිකව කිසිම දෙයක් දන්නේ නැහැ. මං වැඩ කරගෙන යනවා. මම එදා ඉඳන්ම ඉන්න විදිහටම ඉන්නවා. ඔයාලා දකින්න නැත්නම් මම ලයිව් වැඩි වෙන නිසා. දැන් අරගලේදී ලයිව් වෙන නිසා තමයි ගොඩක් කට්ටිය දැක්කේ. හැබැයි වැඩි ලයිව් යන්නේ නැති නිසා ඔයගොල්ලෝ දකින්නේ නැහැ.
හැබැයි මගේ පේජ් එක කියලා වන්න හැමදාම මේ විදිහට මින්නම් මෙහෙම දෙයක් තියෙනවනේ මේ කොහෙන්ද ආපු මේ මේ දැන් රජ වෙලානේ තියෙන්නේ දැන් ඌ කොහෙන්ද ආවේ කියලාවත් දන්නේ නැහැ කොහොමද එන්න මම විතරක් නෙමේ කිසිම කෙනෙක් හිතුවද රනිල් කියන පුද්ගලයා ජනාධිපති පුටුවටයි කියලා කොහෙත්ම හිතුවේ නැහනේ එතකොට අපේ අරමුණ තිබුණේ මේ රාජපක්ෂ රෙජිමේ නැත්නම් ඒගොල්ලන්ට මේ සාමාන්‍ය මිනිස්සු පීඩණයට පත් වෙලා ඉන්න සාමාන්‍ය මිනිස්සුගේ පීඩණය පිටකරන්න වේදිකාවක් නෑ අවශ්‍ය වුණේ එතන ලස්සන්ට එතන හැදුනා නමුත් දේශපාලනයේ කඩේ යන මිනිස්සු ඒගොල්ලන්ගේ දේශපාලඥකයව රජ කරවන්න එතන ආක්‍රමණය කරා එතකොට මේ කිසිම දේශපාලන පක්ෂයක කඩේ යන්නේ නැතුව හිටපු අපිට එතන ඉන්න බෑ සන්ත මුදලි කියලා අරගලයේ හිටියේ ආරම්භයේදී මේ ගෝල් ෆේස් එකේ නෙමෙයිනේ වසන්ත මුදලි කියලා හිටියේ පිටින්නේ එතකොට වසන්ත මුදලි කියලා පිටින් ඉඳලා තමයි ඒ යාළගේ අරගල හැමදාම මේ කරගෙන යන දේවල් යාළා යනවානේ එතකොට මෙතන මේ මුල හිටියේ නැහැනේ එහෙම කිසිම දේශපාලන පක්ෂයක්වත් ටීම් එකක්වත් කියලා හිටියේ නැහැ එහෙම තනි මිනිස්සුනේ හිටියේ මම ඒකනේ හැමදාම කිව්වේ අරගලයේ නායකත්වයක් තිබුණ නැහැ කියලා අරගලයේ නායකත්වයක් නැහැ එතෙන්ට ආපු මිනිස්සු තමයි නායකයෝ ඒගොල්ලෝ තනි තීරණ ගත්තා මම මගේ රට වෙනුවෙන් මම යන්න ඕනේ මෙතෙන්ට කියලා ගිහිල්ලා ඒගොල්ලෝ තනියම කෑ ගැහුවා එතකොට ඒ තනියම කෑ ගහන මිනිස්සුන්ට දේශපාලන පක්ෂයක නායකත්වයක් ඕනද ඒ තනියම කෑ ගහන මිනිස්සුන්ට දේශපාලන පක්ෂයක නායකත්වයක් අවශ්‍ය නැති හින්දා තමයි ඒගොල්ලෝ මේ විදිහට හැසිරුනේ ඊට පස්සේ එතන තියෙන සිටුේෂන් එකත් එක්ක ඒ එන මිනිස්සු ටික 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 අඩු වෙලා ගියා රාජපක්ෂ પરම්පරාවත් නැත්තම් සියලුම දේශපාලඥකෝත් පොඩ්ඩක් ගිල්ටි වුණා මේ වැඩේදී පොඩ්ඩක් නෙමෙයි හොඳටම මිනිස්සු එළියට බහින්න තරම් මිනිසුන්ට හයියක් තියෙනවා කියලා මිනිස්සු දැක්කා ඒගොල්ලෝ මුළු ලෝකෙම දැක්කා මිනිසුන්ගේ බලය. ඒතොරේ මිනිසුන්ගේ බලයට ඒගොල්ලෝ බය වුන්නේ නැහැ කියලා කියනවා. ඒතොර රාජපක්ෂ પરම්පරාවේ ලෝනෝ කියන එක තමයි එතන තිබුණ එකම දේ. ඒතොර ඒක කරානේ මිනිස්සු එකතු වෙලා. එතනදී රනිල් වික්‍රමසිංහ කියන එක එලවනවා කියලා කොහෙවත් තිබුණ නැහැ නේ බා.